අයිබෝන් අයිබෝන් හැමෝටම තලපති ඩොග් සිංහල විජය ගැන විතරම කතා කරන එකම සිංහල YouTube channel එක කිසි විජයගේ fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න විජයගේ fan කෙනෙක් නෙවෙයි නම් ඒකම නැහැ අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. හරි. ඔන්න ඉතින් සෑහෙන කාලයක් බලාගෙන ඉඳලා වාරිසමු එකේ first single එක රංජිත් මේ song එක අද හවස 5:30ට T-Series YouTube channel එකේ release වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ ඒ සින්දුව බලලා නෙවෙයි නම් මුලින්ම ගිහින් රංජිත් මේ song එක බලලෙන්න ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. කොහොමරි කමන්නේ මේ සින්දුව ගැන මට හිතෙන දේ කෙලින්ම කතා කරගෙන යමු. මුලින්ම කියනවා නම් කෙලින්ම කියන්නම් මීට වඩා දෙයක් නම් බලාපොරොත්තු වුණා අපි S තමන්ගෙන්. මොකද අපි අන්තිමට ඇහුවේ තලපති විජේගේ first single එකේ අර අපේ Beast Movie එකේ අරබික් කුත්තුනේ හලමතිය හබීබෝ. ඉතින් අඩුම තරමේ ඒ ලෙවල් එකටවත් තියෙ කියලා හිතුව හැබැයි මට පෞද්ගලිකව දැනෙන විදිහට ඒ තරම් ඒ ලෙවල් එකට අපේ හලමතිය හබීබෝ song එක තරම් මේ සින්දුව දැනුනේ තාම තුන් පාරක් විතර තමයි ඇහුවේ. කොහොම හරි views අතින් ගත්තත් අපේ Sun TV එකේ නේ රිලීස් වුනේ හලමතිය හබීබෝ. ඒකේ මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. ඒ දවස්වල ගත්ත ස්ක්‍රීන්ෂොට් තියෙනවා. විනාඩි 2ට ලක්ෂ 2ක් විතර views ආවා. 2.20ක් විතර ආවා. හැබැයි මේකේ විනාඩි 5ට මම හිතන්නේ 150,000ක් විතර තමයි views ආවේ. මේ තරම් ලොකු YouTube channel එකක් වෙලා තිබිලා මොකද මේකේ ප්‍රොමෝෂන්ස් මොන හරි අවුල්ද දන්නෙත් නැහැ. කොහොම හරි එහෙමත් නැත්නම් අප්ඩේට් උනේ නැද්ද දන්නෙත් නැහැ. කොහොමත් ඉතින් YouTube එකේ අප්ඩේට් වෙන්න පොඩ්ඩක් වෙලා යනවනේ. කොහොම හරි කමන්න අපි හෙට බලමු views එහෙම විනාඩි කීයකින්ද likes විනාඩි කීයකින්ද මේ සින්දුවට ලැබිලා තින්නේ කියලා. හරි සින්දුව ගැන පෞද්ගලිකව කිව්වොත් එහෙම අවුලක් නැහැ. හැබැයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා කියලා තමයි මන්නම් කියන්නේ. හරි ඒ හැරෙන්න අපි dance ගැන කතා කරොත් ඒක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. dance ටික නම් dance step ටික නම් සුපිරියටම තිබ්බා තලපති විජේගේ. ඒ වගේම රශ්මිකත් හොඳට කරලා තිබ්බා. අනිවාර්යම ගිහින් බලන්න dance ටික නම් අනිවාර්යම බලන්න. කොහොම හරි lyrics ගැන කියනවා නම් මේ සින්දුව සම්පූර්ණයෙන් සින්දුවක් විදිහට ගත්තම මේකේ music එකක් එච්චර ලොකු අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. lyrics හින්දා ඒ අඩුපාඩුව මට දැනෙනවද දන්නේ නැහැ. කොහොම හරි කමන්නේ lyrics ගැන කියනවා නම් lyrics ඒ තරම් දැනුනේත් නැහැ. හරි ඒ හැරෙන්න දැන් කතා කරනවා නම් සින්දුවේ විනාඩි 3ක් විතර යනකම් තුනමාරක් විතර යනකම් බෝරින් වගේ තමයි බලන්න හිටියා. හැබැයි තැනක් තියෙනවා නගලා දෙනවා සින්දුව. එතන තමයි සුපිරියටම තින්නේ මේ සින්දුවේම ඒ කොටස තමයි මං ආස. ඒ කොටස නැත්තම් මේ සින්දුවම සම්පූර්ණයෙන්ම බෝරින් සින්දුවක් වෙනවා. කොහොම හරි අන්තිමට හරි මේ සින්දුව පොඩ්ඩක් නගලා නටන්න පුළුවන් විදිහේ අපේ ජානි මාස්ටර්ත් කිව්වා වගේ නටන්න පුළුවන් විදිහේ සින්දුවක් තමයි වාරිසු මූ එකේ මේ සින්දුව කියලා කියන්න පුළුවන්. හරි ඉතින් නටන්න පුළුවන් කියවම හෙට ඉඳලා නෙවෙයි අද ඉඳලම දැන් ඉඳලම TikTok එකේ Instagram එකේ Reels වල එහෙම නැත්නම් YouTube එකේ Shorts වල ඉතින් තලපති විජේගේ රංජිත් මේ song එක තමයි හැමතැනම තියෙන්නේ. මොකද තලපති විජේගේ fans ලා මේ සින්දුව කොහොම තිබ්බත් මොන විදියට තිබ්බත් අනිවාර්යයෙන්ම මේ සින්දුව අනිවාර්යයෙන්ම උඩට අරන් එනවා. ඒකේ කතා දෙකක් නෑ. ඉතින් මේ සින්දුව ගැන මට පෞද්ගලිකව හිතෙන දේ තමයි මම කිව්වේ. ඕගොල්ලන්ට පෞද්ගලිකව මේ සින්දුව ගැන හිතන දේ එහෙම විජේගේ ෆෑන් කෙනෙක් කියලා හොඳම කියන්නත් එපා. පෞද්ගලිකව හොඳයි කියලා දැනෙනවා නම් හොඳයි කියලා කියන්න. එහෙම නැත්නම් ඔයකට හිතන දේ හවංකවම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් හෙට බොහෝ විට මේ වීඩියෝ එකේ රෙකෝඩ්ස් ගැන සමහර විට කතා කරන්න වීඩියෝ එකක් කරන්න වෙයි. රෙකෝඩ්ස් තිබ්බත් කරන්න රෙකෝඩ් තිබ්බේ නැහැ කියලා හරි වීඩියෝ එකක් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.